දෙදස්විස්ස මහා මැතිවරණයේ අවසන් ප්‍රචාරක දිනය අදයි සමගි ජන බලවේගය පවත්වන අවසන් මාධ්‍ය සාකච්ඡාවත් අදයි. අද අපේ රටේ ඡන්දදායකයාට අපෙන් සුවිශේෂී ආයාචනයක් අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙනු සමස්ත පක්ෂයේ සමස්ත සන්ධානයේ සුවිශේෂී ආයාචනයක් තියෙනවා. ඒ තමයි උදෑසනින්ම ගිහිල්ලා ඡන්දපොලට ගිහිල්ලා තමන්ගේ සර්වජන ඡන්දායිතිය පාවිච්චි කළා ජනතා පරමාධිපත්‍යයේ ශක්තිය රටට ලෝකයට පෙන්වන්න කියන එක. මොකද මේ ඡන්දායිතිය අපට තියෙන සුවිශේෂී අයිතියක්. අපිට මේ මහජන නියෝජිතත්වයට සම්බන්ධ වෙන්න ඒ වගේම රට පාලනයට සම්බන්ධ වෙන තියෙන සුවිශේෂී අවස්ථාව මේ අවස්ථාව. ඒ වගේම මේ රටේ නීති තනන ප්‍රධාන ආයතනය මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය කරන ප්‍රධාන ආයතනය වෙන පාර්ලිමේන්තුව සහ මේ නව ජනාධිපති ධූරයත් එක්ක 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ඇති වෙන බලගතු පාර්ලිමේන්තුවට තමයි ඔබ ඡන්දය පාවිච්චි කරන්න යන්නේ. ඉතින් ඒ සඳහා ඔබේ ඡන්දය පාවිච්චි කිරීමට පෙරට එන්න කියලා අපි පළමුවෙන්ම ඉල්ලීමක් කරනවා. දෙවනුව අපි අපේ ඡන්දදායකයාට ඒ වගේම මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්න කැමති අද රට ඉතාමත්ම භයානක ගමන් මගකට ගමන් කරමින් තියෙනවා. පසුගිය ජනාධිපති වරණයේදී පෙන්නන ලද චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක් අද රට තුල දියත් වෙමින් තියෙනවා. උගත්කමට වියත්කමට වෘත්තීය වේදීත්වයට මුල්තැන දෙනවාය කියපු රාජපක්ෂවරු මේ වෙනකොට නැවත වතාවක් පටන් අරන් තියෙනවා අර පෞල්වාදී බලකාමයේ. ඒ පෞල්වාදී බලකාමයේ අද රටේ විතරක් නෙමෙයි ඒ පොදු ජන පෙරමුණ කියන සන්දානය තුලත් ඒ අපේක්ෂකයින්ටත් තමන්ගේ ප්‍රචණ්ඩ හයිය පෙන්නමින් සිටින අවස්ථාවක්. ඉතින් මේක අනාගතේ පෙරලකුණ මේ පෞල්වාදී බලකාමයේ මේ මැතිවරණයේදී ප්‍රදර්ශනය කරන මැතිවරණයෙන් පස්සේ අත්නෝමතික දේශපාලන උමතුවකට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ රට එවැනි ව්‍යසනකාරී අත්නෝමතික රට බැරැක්කයක් හැටියට හිතලා පාලනය වන රාජ්‍ය නිලධාරීන් කුටු උඩ නෙමෙයි බයිනෙත්තුමට වාඩි වෙලා කටයුතු කරන යුගයක් අපි වළක්වා ගත යුතුයි. ඒ සඳහා ඔබට තියෙන එකම නවාතැන ප්‍රජාතන්ත්‍රවාදයේ නවාතැන සමගි ජන බලවේගය දුරකථන ලාංඡනය. ඒ වගේම මේ රටේ එහෙම දේශපාලන අර්බුදයක් මෝදු වෙමින් එද්දී මේ රටේ ආර්ථික මේ වශයෙන් බරපතල අර්බුදයක් මතුවෙමින් තියෙනවා. එහි විස්තරාත්මක පැත්ත ආචාර්ය හර්ෂදි සිල්ලා මැතිතුමා පැහැදිලි කරයි. කෙටියෙන්ම කිව්වොත් පසුගිය අවුරුදු 70 තුල නිදහසෙන් පසු අපේ රටේ අපි යම් යම් ජයග්‍රහණ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙත් ඒ වගේම සමාජමය ලෙසත් ආර්ථිකමය ලෙසත් ලබාගෙන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තොත් මේ රටේ කිසිම අවස්ථාවක හමුදා කුමන්ත්‍රණයක් තිබිලා නැහැ. හමුදාව මේ රට පාලනය කළා නැහැ. දවන්ත කැරලි ගැටුම් බෙදුම්වාදී යුද්ධ ගණනාවකට මුහුණ දීලත් මේ රට අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ව්‍යුහය ආරක්ෂා කරගෙන ඉදිරියට ගිය රටක්. එය අද අභියෝගයට ලක් වෙමින් තිබෙනවා කිසියම් ආකාරයකට. අනිත් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් අපේ සංඛ්‍යා දත්ත ලේඛන ආරම්භ වූ මුල් යුගය 1959 ගත්තොත් අපේ ඒකපුජ්‍යල ආදායම ඩොලර් 140ක්. පසුගිය 2019 අපේ ඒකපුජ්‍යල ආදායම ඩොලර් 3852ක්. ඒ අනුව අපි අපේ ඒකපුජ්‍යල ආදායම 20 ගුණයකටත් වඩා 27 ගුණයකින් පමණ වැඩි කරගෙන තියෙනවා ඩොලර් අගය මත මේ අවුරුදු 60ක පමණ කාලය ඇතුළත. ඒ කාලය ඇතුළත මේ රටේ ජනගහනයත් දෙගුණ වෙලා තියෙනවා. ඒ අනුව අපි සැලකිය යුතු ජයග්‍රහණයක් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ලබාගෙන තියෙනවා. ඔය හුඟක් ආර්ථික ජයග්‍රහණ ලබාගත් රටවල් ඒවා ළඟා කරගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කළා ඒකාධිපති ක්‍රමයකට තමයි මේ ආර්ථික ජයග්‍රහණ ළඟා කරගත්තේ. අපි මේ ජයග්‍රහණ ළඟා කරගෙන තියෙන්නේ තිරසර ආකාරයකට. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක තමයි අපි මේ ජයග්‍රහණ ළඟා කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි අද භයානක ආර්ථික අනතුරක තියෙනවා. මේ අවුරුදු 70 ඇතුළතම අපි කිසිම අවස්ථාවක අපිට ණය නොගෙවීම පිළිබඳව අපි කඩා වැටිච්ච බංකොලොත් රාජ්‍යයක් හැටියට නම් වෙලා නැහැ. යම් හේකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළොත් අපි එවැනි බංකොලොත් භාවයකට ඇද වැටීමේ අනතුර දැන් ලෝකයේ සෑම රටක් විසින්ම ඒ වගේම මේවා සම්බන්ධයෙන් වෙන අන්තර්ජාතික ආයතන විසින් සහ මේ පිළිබඳ විශේෂඥයින් විසින් අනතුරුවන් ගෝලා තියෙනවා. කොටින්ම මේ වසරේ ලෝක බැංකු පුරෝකථනය අනුව අපේ ආර්ථික වර්ධනය ඍණ 3.2කින් අඩු වෙන්න නියමිතයි. ඒ වගේම
ආසියානු සංවර්ධන බැංකුවට අනුව ඍණ 6කින් අඩු වෙන නියමිතයි දැනට ප්‍රකාශිත නොවිච්ච අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව අනුව මේ අතර තමයි අපේ ආර්ථික වර්ධනයේ අඩුවීම තියෙන්නේ මේ කලාපයේ මාලදිව වෙන හැරුණාම ඉතාමත්ම භයානක ආර්ථික කඩාවැටීමකට ලක් වෙන්න නියමිත මේ අපේ ශ්‍රී ලංකාව. ඒකට හේතුව මේ කොවිඩ් වසංගතයම නෙවෙයි. ඒකට හේතුව රාජපක්ෂලා විසින් 2005 ඉඳන් 15 දක්වා අනුගමනය කරපු වාණිජ ණය අරගෙන ඒවා ආදායම් නූපදන තැන්වල දැමීම නිසා ඇතිවෙච්ච ණයවර අර්බුදය හා ගොඩබේ රාජපක්ෂ විසින් දිගුවට හිතන් නැතුව ජනාධිපතිවරයා විසින් 2019 දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් අනුගමනය කරපු බදු ප්‍රතිපත්තිය විසින් අපි භයානක මූල්‍ය අර්බුදයකට රාජ්‍ය මූල්‍ය අර්බුදයකට රට යොමු කළා මේ කොවිඩ් වසංගතය විසින් ඒක තවත් තීව්‍ර කළා තියෙනවා ජාතික ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් මේ රට ඉතාම බරපතල පිරිහීමකට ලක් වෙමින් තිබෙන බව කියන්න ඕනේ මේ කෙටි කාලය ඇතුළත ඒක විද්‍යමාන වුණා මේ රට සමාජමය වශයෙන් සෑහෙන ජයග්‍රහණ ලබාගත් රටක් නිදහස් අධ්‍යාපනයේ පැත්තෙන් ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවයේ පැත්තෙන් හා ජනතාවගේ පොදුවේ ප්‍රීතිමත් භාවයේ තෘප්තිමත් භාවයේ පැත්තෙන් යම් යම් ජයග්‍රහණ ලබාගත් රටක් ඇත්තටම පළවෙනි පන්තියේ රටක් අධ්‍යාපන හා සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවට පස්සේ ආයු අපේක්ෂාව හා සාක්ෂරතාවය පිළිබඳව ගත්තට පස්සේ නමුත් අපිට පේනවා මේ සමාජමය තත්ත්වයේ ශීඝ්‍රයෙන් පිරිහෙමින් අද කුඩා දරුවෝ දූෂණය කරන ඒ වගේම අතෘප්තිමත් ඒ වගේම අසහනකාරී සමාජයක් ශීඝ්‍රයෙන් බිහි වෙමින් තියෙනවා ඒ වගේම සාක්ෂරතාවයේ තිබුණත් දේශපාලන හෝ සමාජමය සාක්ෂරතාවයක් නැති මිනිස් කොට්ටාසයක් බිහි වෙමින් තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිටතින් මොන කතා පැවැත්වුවත් අභ්‍යන්තරයේ ඉන්න ප්‍රධාන පෙළේ නායකයෝ සියල්ලම මේ අශිෂ්ට අශීලාචාර ලුම්පන් දේශපාලන සංස්කෘතියේ කොටස්කරුවෝ බවට පත් වෙමින් තියෙනවා ඒ වගේම අපේ ජාතික සංස්කෘතිය සහ රාජ්‍ය සම්පත් විකිණීම කියන මේ කාරණත් එක්ක තමයි ඉදිරි කාලයේදී අපේ රටට ගමන් කරන්න සිදුවෙමින් තියෙන්නේ. ඒ බව පසුගිය කාලයේ සිදුවෙච්ච සිදුවීම් ගණනාවකින්ම පෙනී ගියා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී ගුවන්තොටුපළ වරාය හා විදුලි බල බලශක්ති ක්ෂේත්‍රයේ වගේම අධිවේගී මාර්ග පද්ධතිය හා කොළඹ හා අවට ප්‍රදේශවල වටිනා රජයේ ඉඩම් විකිණීමට දැනටමත් පිඹුරුපත් සකස් කළ අවසන් බව අපි බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම කුරුණෑගල පුරාවස්තු ව්‍යසනයේදී රටේ පොලිසියත් ඒ වගේම රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වයත් දැක්කහම අපිට හිතෙනවා මේ රටේ අනාගතයේ තීරණය කරන්නේ මේ ලුම්පන් පන්තියක් විසින් බව පැහැදිලි. ඒ වගේම මේ රටේ පරිසරය මේ රට ජීව විද්‍යාත්මකව ගත්තම ජෛව විවිධත්වය අතින් ගත්තම ලෝකයේ ඉහළම ජෛව විවිධත්වයක් සහිත රටක්. ඒ කියන්නේ අපට ජාත්‍යන්තර වශයෙන් උත් යම් යම් පිළිගැනීම් තිබෙනවා. විශේෂයෙන්ම තිරසර සංවර්ධන දර්ශකවලින් ඉදිරියෙන් හිටපු රටක්. නමුත් මේ පසුගිය මාස කිහිපය තුළ මේ වැලි කළුගල් පස් බලපත්‍ර ඉවත් කිරීමත් සංරක්ෂිත වනාන්තර වල ඒ සංරක්ෂිත භාවය ඉවත් කළා ඒවා සංවර්ධනයට යොදා ගැනීමට යාමත් විශේෂයෙන්ම විදේශික සමාගම් වලට මේවා මහ පරිමාණයෙන් බදු දීමට දරන උත්සාහයත් නිසා අද මේ රටේ පරිසර පද්ධතිය දවැන්ත විනාශයකට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ජල මූලාශ්‍ර සහ මුලින්ම පාහේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලනය යටතේ විනාශ කළා ඒ අනුව නිකම් බොරුවට පැල හිට ඕන අය කාබන් ෆ්‍රී මැතිවරණ ව්‍යාපාර කරනවායි කියලා මතු පිටින් බොරු කළාට හරයෙන් මුළුමනින්ම මේ රටේ පරිසර විනාශකාරී බලවේගවලට දැවැන්ත ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ රටේ නැවත වතාවක් අර දේශපාලන පාතාල ලෝකයේ හිස ඔසවමින් ඉන්නවා. පාතාලයට රාජ්‍ය අනුග්‍රහයක් යහපාලන ආණ්ඩුවේ ලැබුණේ නැහැ. නමුත් මේ රජය යටතේ නැවත වතාවක් පාතාලයට දේශපාලන අනුග්‍රහය ලැබෙනවා. තමන්ට අවනත නොවන පාතාල ලෝකයේ තමන්ට අවනත නොවන මද්‍රව්‍ය ජාවාරංකාරයෝ තමන්ට අවනත නොවන මේ රටේ වෙනත් අශීලාචාර අශිෂ්ට ව්‍යාපාර කරගෙන යන පිරිස් මර්ධනය කරනවා හැබැයි තමන්ට අවනත පිරිස් වලට දවැන්ත රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා. ඉතින් බොහොම පැහැදිලිව යහපාලන ආණ්ඩුවේ නොවන අඩුපාඩුකම් තිබුණත් අපේ රජය පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මිල අඩු කළා විදුලි බිල අඩු කළා ඒ වගේම විදුලි බිල ජල බිල මේ මුළු අවුරුදු පහටම වැඩි කළේ නැහැ රජයේ වැටුප් දෙගුණයකින් වැඩි කළා අපි විශ්‍රාම වැටුප වැඩි කළා ඒ වගේම සමෘද්ධි දීමනාව වැඩි කළා ඒ වගේම පෝරසානාධාරයේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම පාහේ ඖෂධ ඉතාම ඉහළ ගණයේ දේවල්
ටෙන්ට් එක දාන එක කාචය ඒ වගේම පිළිකා රෝග ආදියට පවා නොමිලේ ඒවා කරකදී මේ තත්ත්වයක් ඇති කළා අද ඒවා කිසිවක් නොමිලේ සිදුවෙන්නේ අද ඖෂධ 500 ගානක හිඟයක් තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමක් තියෙනවා ඒ වගේම අපේ ආයෝජන වලින් බහුතරයක් යොමු වෙච්ච තව ශාස්ත්‍රයක් අධ්‍යාපන ශාස්ත්‍රය ඒ අධ්‍යාපන ශාස්ත්‍රයටත් අද කනකොක හඳලා තියෙන මේ ව්‍යාපෘති එකක්වත් සිදු නොකරන තැනටපත් වෙමින් තියෙනවා ඒ වගේම අපි පොදු ප්‍රවාහණය පැත්තෙන් ගත්ත අභීත පියවරවල් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා බස්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා ගත්ත දවැන්ත ආයෝජනයන් සැහැල්ලු දුම්රිය සේවය ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගය ඒ වගේම විදුලි දුම්රිය කරණයේ වේයන්ගොඩ සිට පානදුරට මේ සෑම ව්‍යාපෘතියක්ම අද නවත්තලා නැවත වතාවක් අර අධිවේගී මාර්ගවලට රටේ ධනය පොම්ප කිරීමේ උත්සාහයක් අපට පෙනෙමින් තියෙනවා යනුව යහපාලන ආණ්ඩුව ඒ පැත්තෙන් ලබාගත් ජයග්‍රහණ වගේම අපි 2017-18 කාලේ මේ ප්‍රාථමික ශේෂය කියන එක ඒ කියන්නේ ආණ්ඩුවේ ඉදිනදා වියදම් අතීතයේ ණයබර හෝ පොලිය නෙවෙයි ආණ්ඩුවේ ඉදිනදා වියදම් ආණ්ඩුවට කරගැනීමට තිබිච්ච අපි ඇති කරපුේ රාජ්‍ය මූල්‍යයේ ස්ථාවර භාවය අද සම්පූර්ණයෙන් බිඳදමලා තිනවා මේ ආණ්ඩුව මේ වසරේ ණයේ පොලියවත් ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිනවා පළවෙනි මාස 6 අපගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අපේක්ෂිත ආදායමෙන් 50%ක් එකතු කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මුළුමනින්ම රාජ්‍ය මූල්‍ය බිඳ වැටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට පේනවා ණයබර එන්නේ නම් වැඩි කරමින් කිසිම සංවර්ධනයක් කරගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් උත් රටට ආධාර කරන රටවල් තරහ කරගැනීමෙන් ජපානයේ වැනි රටවල් ජයික වැනි ආයතන තරහ කරගැනීමෙන් රට ජාත්‍යන්තර වශයෙන් උත් නැවත වතාවක් කොන් වීමේ කොටු වීමේ තත්වයකට ගමන් කරමින් තිබෙන බව අපට පැහැදිලියි. ඒ නිසා ජනතාව අතර නොසන්සුන්තාවයන් ඇති කරගනිමින්, ඒ වගේම ජනතාවට දුන්නු පොරොන්දු කඩකිරීම නිසා එන විරෝධතා මර්ධනය කරමින්, පොලිසියේ සිටින ශානි අබේසේකර වැනි අවංක නිලධාරීන් දඩයම් කරමින්, දේශපාලන දඩයම ජයටම සිදු කරමින් මේ රට තුල ගෙන යන මේ අත්නෝමතික පාලනය ඔබේ අවිහිංසාවාදී ඡන්දයෙන් කෙලවර කිරීමට ඔබට රත්තරන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය එහි දුරකථන ලාංඡනයේ දිනවන ලෙස මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට ආදරය කරන මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. बमसुदे पाटली एम तुम्मा की वागे मे अभी अवसान मध्य साकाचाव युमा पेहदील करपु पारधि आर्थिक पीलिबंधव यां किसी विश्रयात्मा खमती दैंतीन तात्व सह सीलुम स्वाधीन आयतन विसीन पुरोकथने कलतीन विधेयट मेराटे आर्थिक इद्री मास किपेतुल कोय्याकारेन्द अत्वासीम महापुल यथार्थ्याख्याट क्रियात्मक सह एन ජනතාවට සාමාන්‍ය ගෘහස්ත ආර්ථිකයට මොකද වෙන්නේ කියන එක පිළිබඳව අත වශයෙන්ම ඉතාමත්ම භයානක තත්වයක අද ඉන්නේ අපි අපේ රටේ පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයෙන් කාර්තුව ඉවර වෙලා දින 75කින් ඉදිරිපත් කරන්න ඕනේ දැන් ඒ දින 75 වෙන්නේ ජූනි මාසේ 24 වෙනිදාට නමුත් අද අගෝස්තු මාසෙත් ඇවිල්ලා නමුත් මේ අගය ताम इद्रिपात कलने अभी दान विधियट मे ऋण आग्याक मे ऋण आगे एने पलवीन का आर्तुड़ एक जनवरी पलवींद मारचु तीस वेकोट मम पुद्गलीकोम जनसंख्या लेखन दिपार्थमेंट गेहिला हि अध्यक्ष जनरल तुम्हें हमबेन उत्साह कराटे तुम्हें हमबेन बैरूना इतने हिटमु नियोज्य अध्यक्ष जनरल वरुक ओह अभी मे गान हदल इवराय अभी मे टेक्निकल नोट्स वागे तीनों एक इद्रिपात कराने दमा बलापुर गेला नमु जूली मासे अटवेनिद युमिया कील तिबुना सत्य कि मे दत्त इद्रिपात करवा कि नमुत अद वेनका दत्त इद्रिपात करण अभी विश्वास करवा चांद वेनका मे दत्त इद्रिपात नुकरेन्दी कि आसियान संवर्धन बैंक इद्रिपात कल तीन विधियट मे आवृद्धि आर्थिक वर्धन वेगे ऋण हय दशम एकाक्वेनो लोक बैंक कीप विधियट पाटली अम तुम कीप विधियट सीट तुनह मारकट वा ऋण आगे गाण නමුත් චන්දර කලින් අපේ මුදල් අමාත්‍යාංශයේ විසින් චන්දට පෙරාතුව ඉදිරිපත් කරන්න ඕනේ වාර්තාවක් තියෙනවා ප්‍රී ඉලෙක්ෂන් ඉකොනොමික් රිපෝට් කියලා. ඒකේ තියෙන විදිහට මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය ඕන් පුරෝකථනය කරලා තියෙන්නේ 3.8% ධන කියලා. මහා බැංකුව කියලා තියෙන්නේ 1.5% ධන කියලා. නමුත් මේකේ ඇත්ත කතාව තමයි පළවෙනි කාර්තුව
ඉතාමත්ම අවිධිවත් විදියට කල්මනාකාරය කරන තියෙන නිසා ඍණාගයකට ගමන් කරලා තියෙනවා. කිසිවිටකත් මේක කොරෝනා වෛරස් සම්බන්ධයෙන් වෙච්ච දෙයක් කියලා කියන්න බෑ. මොකද පළවෙනි කාර්තුවෙන් දවස් 8යි රට ලොක්ඩවුන් කරලා තිබ්බේ දවස් 90ෙන්. ඉතින් ඒ නිසා මේ රටේ ආර්ථික ගමන් කරන දිශාව පල්ලෙහාට මිසක් උඩට නෙවෙයි බව රජය දන්නවා. නමුත් ඒ වසන් කරන්න උත්සාහ කරනවා දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා. දැන් මේකත් එක්ක පැනගල තියෙන අනිත් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තමයි රට මේ ආකාරයට පල්ලෙහාට වැටෙන බව ස්වාධීන වශයෙන් ජාත්‍යන්තරය ලංකාව දිහා බලන ඒ ෆන්ඩ් මැනේජර්ස්ලා ඉන්වෙස්ට්මන්ට් බැංකර්ස්ලා දැන් වෙනකොටත් තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඕන් ලංකාවේ ණය ගෙවීම සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් වුණාට අපි කියන මේක රෝල් ඕවර් කරනවා කියලා. ඒ කියන්නේ විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනකොට ඒ ණය ප්‍රමාණය නැවතත් අපි ජාත්‍යන්තරයට ගිහිලා ලබා ගන්නවා. උදාහරණයක් ඇරෙන්න ඔක්තෝබර් මාසේ අපිට ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඊට සතියකට කලින් අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ඩොලර් බිලියනය ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගන්නවා. නමුත් අද ඔක්තෝබර් මාසයේ කල් පිරෙන්න තියෙන අපේ ස්වෛරී බැඳුම්කරය ජාත්‍යන්තර වෙළඳපොලේ විකිණෙන්නේ 124.6ට ඇමරිකන් ඩොලර් පොලියට 124.6ට. ඉතින් ඒ නිසා කිසි විදියකටත් අපිට මෙය රෝල් ඕවර් කරගන්න හැකියාවක් නැහැ. අවුරුදු දෙකේ ණය ද්විතීක වෙළඳපොලේ විකිණෙන්නේ 117ට. අවුරුදු පහේ අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ජාත්‍යන්තර වෙළඳපොලේ ද්විතීක වෙළඳපොලේ විකිණෙන්නේ 114.5ට ඩොලර් වලින්. ඒ නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා තමයි ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුවට අපේ රජය ගිහිල්ලා ආයතනාවක් කරලා තියෙන්නේ අපිට ඩොලර් බිලියනයක ණයක් දෙන්න කියලා. නමුත් ඔවුන් කියලා තියෙනවා අපිට මේක කරන්න බෑ, කරනවා නම් ඔබලා ගාව තියෙන අපේ එක්සත් ජාතික ඇමරිකන් ට්‍රෙෂරි බිල් අපේට තියන්න කියලා ඩොලර් බිලියනයක ප්‍රමාණයකට. ඒ කියන්නේ ජාත්‍යන්තරයේ ලංකාව මත තිබිච්ච විශ්වාසය සම්පූර්ණයෙන්ම මෙතනටලා තියෙනවා. අපිට අද අතේ තියෙන්නේ සංචිත වලින් ඩොලර් බිලියන 6.5යි. ඒකේනු ද්‍රවශීලී සංචිත තියෙන, ඒ කියන්නේ ඇමරිකන් ට්‍රෙෂරි බිල් තියෙන්නේ ඩොලර් බිලියන 4.5යි. නමුත් මේ අවුරුදු ඉතුරු කාලෙට තව ඩොලර් බිලියන 3.5ක් ණය ගෙවන්න තියෙනවා. හරි, එතකොට ලොකු ප්‍රශ්නයකට අද අපි මැදි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවගෙන් වසන් කරන්න ඔවුන්ගේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව. ඒකත් එක්ක කොහොමද සාමාන්‍ය ගෘහස්තයට සාමාන්‍ය පවුල් ආර්ථිකයට මේක බලපාන්නේ? මේකට බලපාන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුව මේ ණය ගෙවා ගන්න බැරි හේතුවත් එක්ක අතිවිශාල ලෙස අපි කවුරුත් දන්නවා මුදල් අත්තු ගසමින් සිටිනවා. දැන් මහ බැංකුව විසින් සතියකට වරක් වාර්තාවක් ඉදිරිපත් කරනවා. අවසාන වාර්තාවේ දිනේ තියෙන්නේ ජූලි මාසේ 31 වෙනිදා. එතකොට ජූලි මාසේ 31 වෙනිදා තියෙන වාර්තාවේ තියෙනවා ඊට කලින් දවස් 7ේදී තවත් ඩොලර් සමාවෙන රුපියල් බිලියන 20ක් අච්චු ගහලා තියෙනවා කියලා. එතකොට මොවුන් විශ්වාස කරනවා නම් සල්ලි අච්චු ගැසීම හරහා මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒකෙන් ඉතාමත්ම විශාල අභියෝගයකට අපේ රට සහ පවුල් ආර්ථිකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපි බලාපොරොත්තු වුණාට වඩා අපේ ජීවන මිල අපි එහෙමත් නැත්නම් කියනවා උද්දමනය ඉහළ යමින් පවතිනවා. අනිත් පැත්තෙන් බලුවහම තව දෙයක් මට කියන්න අමතක වුණා කලින්. ඒ කියන්නේ මේ අපේ රටේ තියෙන සමස්ත ණය ප්‍රමාණය ඔවුන් විවේචනය කරා කලින් රජය සමස්ත ණය අවුරුදු පහේදී රුපියල් බිලියන 5600කින් වැඩි වුණා කියලා. ඒක ඇත්ත. ඒ අවුරුදු පහකින්. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දුරකාලේ දැනට මේ පළවෙනි මාස 4ට රුපියල් බිලියන 1000කින්, එහෙමත් නැත්නම් රුපියල් මිලියන 994කින් මේ ණය සමස්ත ණය වැඩි වෙලා තියෙනවා. රුපියල් බිලියන 13030ට තිබිච්ච ණය රුපියල් බිලියන 14024කට වැඩි වෙලා තියෙනවා මාස 4කින්. හැබැයි එක ගඩොල් ඇටයක්වත් වැලි කැටයක්වත් පාවිච්චි කළා නැහැ. එක පාලමක්වත් බෝක්කුවක්වත් ගොඩනැගිල්ලක්වත් හදන්න. ඒ කිසි දෙයක් සංවර්ධනය සඳහා යොදවන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය විසින් මෙවැනි විශාල
ණය වැඩි කිරීමක් සිද්ධ වෙලා තියෙන එක කාටවත් හංගන්න බෑ මොකද මහ බැංකු වාර්තාවලින් මේ දේ ඉදිරිපත් කරලා තියෙන නිසා ඉතින් ඉදිරි මාස කිහිපය තුළ අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ රජය විසින් කිසිම විදියකට පියවරක් ගනී කියලා කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දෙන්න අනිත් හැම රටම ඔවුන්ගේ ඒ සේවකයන් ඒ රටේ පුද්ගලිකාංශයේ රජයේ සේවකයන්ගේ මේ ප්‍රශ්නෙන් ගොඩ එනකම් ආදායම් ආධාරකයක් දෙනවා ඇමරිකාව ඉංගලන්තේ වගේ දියුණු රටවල් බංග්ලාදේශ වියට්නාම වගේ දියුණු වෙන රටවල් මේ සියලුම රටවල් නමුත් අපිට රුපියල් 10000ක් දීලා තියෙනවා 5000ව දෙක එතනින් එහාට මොකක්ද කරන්න රජය සූදානම් නැහැ කොරෝනා වෛරස් ප්‍රශ්න කාලෙන් අපේ රටේ තිබින්නේ දරිද්‍රතාවයේ 104.2ක වගේ ප්‍රමාණයක්. නමුත් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් දැන් එස්තමේන්තු කරලා තියෙන විදිහට දරිද්‍රතාවය 120 ඉක්මවලා තියෙනවා මේ කොරෝනා වෛරස් ප්‍රශ්නෙත් එක්ක. මම කියන්නේ නෑ මේක හැමදාටම තියෙන දෙයක් කියලා. නමුත් తాවකාලිකව හෝ බොහෝ දෙනා මේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටලා තියෙනවා. දරිද්‍රතා රේඛාව කියන්නේ මාසෙකට පවුලකට රුපියල් 20000ක්. එතකොට ඒ දරිද්‍රතා රේඛාවට පල්ලෙහා දැන් 120ක් ජීවත් වෙනවා නම් රජයට වගකීමක් තියෙනවා සාමාන්‍ය මිනිසුන්ගේ 17 එකෙන් ගන්න බද්දෙන් ක්‍රෙඩිට් මේ 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 ටෙලිෆෝන් කාඩ් එකෙන් ගන්න බද්දෙන් පරිප්පුවකින් ගන්න බද්දෙන් ඔවුන්ට මේ විශාල අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේදී උදව් කරන්න. ඒකට තමයි ආණ්ඩුව පත් කරගෙන තියෙන්නේ. නමුත් ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙනවා සමගි ජන බලවේගයේ රජයක් විසින් ඒ తాවකාලිකව දුෂ්කරතාවයට මුහුණ දෙන ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන සියලු පවුල් වලට ඒ රජය විසින් නියම කරලා තියෙන රුපියල් 20000ේ අවමය ලබා දෙන්න ක්‍රියාත්මක වෙනවා කියලා. ඒකෙන් කියන්නේ නෑ හැමවම හැමදාටම රුපියල් 20000ක් දෙනවා කියලා. ඒකෙන් කියන්නේ తాවකාලිකව මේ කොරෝනා ප්‍රශ්න කොරෝනා වෛරස් ප්‍රශ්නේ එළියට එනකම් ඒ අතිශය දුක් විඳින සාමාන්‍ය ගෙවල් වලට ඒ අවමය රජය විසින් නියම කරලා තියෙන අවමය වෙන රුපියල් 20000 ඒ ආකාරයට ලබා දෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මේක සමහරු කියනවා දෙන්න විදියක් නැහැ කියලා. නමුත් මම ඉතාමත්ම සරලව කියන්නම් දෙන්න ඕන තරම් හැකියාව තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්නෝමතික ලෙස කිසි විදිහක මේ පිළිබඳව හොයලා බලන්නේ නැතුව භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන්වත් අහන්නේ නැතුව හදිස්සියම ඉහළ ආදායම උපයන පුද්ගලයන්ගේ බදු අඩු කරා. ඒ බදු අඩු කිරීමත් එක්ක විශාල ලෙස භාණ්ඩාගාරයට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මම ඇත්ත කතාව කියන්නම්. ගිය අවුරුද්දේ රුපියල් බිලියන 1900ක් විතර රජයට ලැබුණ ආදායම හැටියට ඒක ඔවුන් මේ බදු වෙනස් කිරීමත් සමග අඩු කරා මේ අවුරුද්දට 1800ක විතර ආදායමක් ලැබෙයි කියලා. නමුත් පළවෙනි මාස 4ට ලැබිලා තියෙන්නේ 450කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් 453න් වැඩි කරාම කීයද එන්නේ? 453න් වැඩි කරාම එන්නේ නැහනේ 1800. එතකොට අපි දකිනවා අවම වශයෙන් ඔවුන්ගේ බදු ප්‍රතිපත්ති වල තියෙන ඒ ඒ ඒ වැරදි නිසා රුපියල් බිලියන 500ක් 600ක්වත් ඔවුන්ට ලැබෙන්න තිබිච්ච සල්ලිත් ලැබෙන්නේ නැතුව තියෙනවා. ඉතින් එක පැත්තකින් සාමාන්ය මිනිහගේ බඩු මිල අඩු වෙලා නැහැ. අනිත් පැත්තෙන් වෙලා තියෙන්නේ රජයට ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා රුපියල් බිලියන 500කින් 600කින් විතර. එහෙමනම් හරි මොවුන්ට හැකියාවක් නැහැ අර අසරණ වෙච්ච මිනිස්සුන්ට කිසි විදියකට සලකන්න මුදල් හොයාගන්න මොවුන්ට බෑ. හරි ඉතින් ඒ නිසා ඒක තමයි සමගි ජන බලවේගයේ රජයකින් අපිට පුළුවන් ඒ අවශ්‍ය වෙනස්කම් කරලා අවශ්‍ය මුදල් ටික හොයාගන්න. මොකද ඒකට අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් බිලියන 40ක විතර ප්‍රමාණයක් පමණ. එතකොට අපිට මාස 3කට දුන්නත් මාස 4කට දුන්නත් මාස 6කට දුන්නත් ඕනතරම් මුදල් අපිට භාණ්ඩාගාරයට හොයාගන්න පුළුවන්. මේ 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 ගෘහස්ථවලට මේ ගෙවල් වලට ඒ ඒ ඒ අවශ්‍ය මුදල් ටික ලබා දෙන්න. ඉතින් ඔන්න ඔය තත්ත්වය මත තමයි මේ ඡන්දෙට අපි ඉදිරිපත් වෙන්නේ. කිසිම විදියකට කෙටි කාලීනව හෝ මධ්‍ය කාලීනව ආර්ථික වැඩපිළිවෙල මේ රජය විසින් ඉදිරිපත් කළා නැහැ. කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඔවුන් අපේ වැඩපිළිවෙල විවේචනය කරනවා විනා ඔවුන් කරන්නේ මොකද කියන එක ජනතාවට කිසි විදියකටත් කියලා නැහැ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාව බුද්ධිමත්ව කල්පනා කරයි මොන කණ්ඩායමටද ආර්ථිකය ගොඩ ගැනීමට වැඩපිළිවෙලක් තියෙන්නේ කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව දීර්ඝ කාලීනව
ඒ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙන්න ඕන් මේ ඡන්ද දවසේ ක්‍රියාත්මක වෙයි කියලා. බොහොමත් ස්තුතියි. මට පෙර කතා කරපු චම්පික රණව කැමතිතුමත් හර්ෂ ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමත් අද පවතින තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළා. එකක් ආර්ථික අතින් අපි මුහුණ දීලා තියෙන අනතුරුදායක තත්ත්වය. දෙක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අභියෝගයට ලක් වෙලා තියෙන ආකාරය ගැන. තව එක කරුණක් මේකට එකතු කරන්න කැමති. අද වර්තමාන පාලනය කටයුතු කරන ආකාරය නිසා මේ රටේ තිබිච්ච ජාතික එකමුතුවට එල්ල වෙලා තියෙන අභියෝගය. එයත් ඉතාම දරුණු තත්ත්වයක්. ජාතික පක්ෂයක් විදිහට නෙමෙයි වර්තමාන පාලන පක්ෂය හැසිරෙන්නේ. තමන්ගේ අපේක්ෂක ලැයිස්තුවල පවා සුළු ජන කොටස්වලට අවස්ථාවක් නොදී ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළා. මේ රටේ ගැටුම් වැඩි කරන තත්ත්වෙට රට එකතු කරන තත්ත්වෙට නෙමෙයි හැමදාම අපිට බෙදිලා ජීවත් වෙන්න සිදුවන තත්ත්වෙකට මේ රට ගෙනියනවා. ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු තියාගන්න බැරි වෙනවා ඒ තත්ත්වය තුළ. ඉතින් මම හිතනවා මේ තීරණාත්මක මොහොතේ අපේ ජනතාව සත්‍ය අසත්‍යයෙන් වෙන් කරලා හඳුර ගන්න වෙනවා. යුක්තිය සහ අයුක්තිය හඳුර ගන්න වෙනවා. කඳවුරු දෙකයි තියෙන්නේ පැහැදිලිම. සුදු සහ කළු. එකක් වර්තමාන පාලන කඳවුර, දෙක සමගි ජන බලවේගය. මේ ප්‍රධාන කඳවුරු දෙක තමයි, මේ දෙක දෙකින් එකක් තමයි ආණ්ඩුව පිහිටවන්නට යන්නේ. ඉතින් ඔබේ තීරණය ඉතාම වැදගත්. ඔබේ තීරණය අපි පුරවැසියන් හැටියට කොයි විදිහේ සමාජයකද ජීවත් වෙන්න ඕනේ ඒක තීන්දුව කරනවා. ලෝකෙ දිහා බලනකොට ලෝකේ ඉන්න පාලකයෝ මම දකිනවා දෙපැත්තක්. එක පැත්තක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෝ හැටියට තමන්ගේ සීමාවන් ගැන අවබෝධයෙන් කටයුතු කරන පාලකයෝ. අනික් පැත්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඡන්දයෙන් බලයට පත් වෙලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල් මායිම් කරන්නේ නැතුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවන් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඒගොල්ල පුරවැසියන්ව පුරවැසියන් ලෙස නෙමෙයි වහලුන් විදියට යටත් වැසියන් විදියට සැලකලා පාලනය කරන පිරිස්. ඉතින් ඔබේ කතිරය තීන්දුව කරනවා ඔබේ දරුවා ඔබ ජීවත් වෙන්න යන්නේ කොයි වගේ සමාජයකද කියලා. ඉතාම වැදගත්. ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. සාම්ප්‍රදායික දේශපාලන කෝණවල ඉඳගෙන අන්දානුකරණයෙන් තීන්දුව ගන්න ගියොත් එීම අපේ රට අපේ දරුවෝ ජීවත් වෙන සමාජය පිළිබඳ අනතුරක් තියෙනවා. මේක අපි තේරුම් ගත යුතු තිබෙනවා. දෙක, මම ආණ්ඩු පක්ෂයත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නාමයෙන් වෙනම කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වෙන ඒ හතර පහ දෙනාගේ කල්ලියත් මම දකින්නේ එකම කාසියේ දෙපැත්තක් විදියට බොරුව සමාජගත කරන්න හදන පිරිසක් හැටියට. අද ආණ්ඩුවේ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය අවනත කරගෙන බොරුව සමාජගත කරන්න හදනවා. මේ දෙපැත්තෙන් කොයි පැත්තට ඡන්දෙ දුන්නත් එක කඳවුරක් ඒක. ඒක අමතක කරන්න එපා. අපේ මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට අපේ පක්ෂයේ හිතවත් ජනතාවට ඒක ඇමතීමක් කරන්න කැමති. කරුණාකර කල්පනා කරලා බලන්න. අවුරුදු 30කට ආසන්න කාලයක් අපිට බැරි වුණා අපේ පක්ෂේ නායකයෙක්ව රාජ්‍ය නායක පුටුවේ හිඳවන්න. අපිට එහෙම වුණේ අපි උරුම ගමනින් පිට ගිය හින්දා. අපේ පක්ෂය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී අතින් අනිකුත් මේ රටේ දේශපාලන පක්ෂවලට වඩා ඉදිරියට හිටපු පක්ෂයක්. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නාය ගියා. එනිසා අපි දුර්වල වුණා. 50%ක බලයක් තිබිච්ච පක්ෂයක් අද 25%ක බලයක් තියෙන පක්ෂයක් බවට පත් වුණා. මේක තේරුම් ගත නිසා තමයි අපේ පක්ෂයේ සමාජිකයෝ, අපේ පක්ෂයේ මහජන නියෝජිතයෝ, අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකච්ඡන්දයෙන් සහ අපේ මහජන නියෝජිතයෝ අති බහුතරය පක්ෂය නව නායකත්වයකින් අලුත් ගමන් මාර්ගයකට ගන්න තීන්දුවක් ගත්තේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව ගත්තා සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කළා කියලා. අගමැති අපේක්ෂකය හැටියට සජිත් ප්‍රේමදාසයන් නම් කරන්න ඕනේ කියලා. මේ සියලු තීන්දු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්තේ ඒකත් ඡන්දයෙන්. පක්ෂයේ පන්තිවරුන්ගේ අති බහුතරය මේ ස්ථාවරයේ ඉන්නවා. මේ පක්ෂයේ ගත තීන්දු උල්ලංඝනය කරලා පක්ෂයේ විනයට පටහැනිවයමින් මේ කරන සෙල්ලම හතර පහ දිනකේ කල්ලියක් කරන සෙල්ලම. මේක දිගටම අවුරුදු දශක දෙකක් තිස්සේ අපි දැක්කා. මේ නිසා අපිට අපේ පක්ෂය ආරම්භ කරපු ආරම්භක සමාජිකයෝ අපට අහිමි වුණා. පක්ෂයේ යෝධයෝ අපිට අහිමි වුණා. පක්ෂයේ ප්‍රතිරූපිය කෙලසුවා. DSL නායක මහත්මයා, CWW කන්නංගර මහත්මයා, උක්කු බණ්ඩා වනි නායක මහත්මයා,
මොහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩ මහත්මයා මට මතක් වෙනවා පෙලක් පිරිසිදු නායකයෝ කාර්යක්ෂම නායකයෝ අපේ වැඩ විශිෂ්ට වැඩ වාර්තාවක් තිබිච්ච නායකයෝ අපේ රට ඉදිරියට ගෙනිච්ච නායකයෝ ඒ අද ඒ පක්ෂයේ ප්‍රතිරූපය කෙලසලා තියෙනවා එදායෙ හිටපු නායකයෝ ඉන්න කාලේ අපේ පක්ෂයට කවදාක්වත් දූෂණය පිළිබඳ ඇඟිල්ල දික්ුණේ නැහැ ඉතින් මේ නිසා එක කාසියක දෙපැත්තක් මේක දෙගොල්ලෝ එකතු වෙලා असमत् पालनयक् असमत् पालनयकट उदौ करन्न हदन कदौरा मेक पराजयट पत्कलयितुवतीनो बोरुव पराजयट पत्कलयितुवतीनो असत्य पराजयट पत्कलयितुवतीनो अपि दरुवन्ट ओलुव केलिन तियागेन हरि हरि होंद समाजयक् बिहि करन्न पिरिसुदु कण्डायमक् दक्ष कण्डायमक् होंद तरुण जल संपन्न कण्डायमक् मेन्म पलतुरु पलपुरुदु कण्डायमक् मेतन इन्नवा एनिसा मे कण्डायमे काटवत् एंगिल्ल दिक् करन्न पुलुवन् कमक् नैहे मे ओबे तीरणय निवरदि तीरणयक् गन्न ओब गन्न तीरणय अपे रटे अनागतिय तीन्दु करनवा अपे दरुवन्गे अनागतिय तीन्दु करनवा बहुम स्तुति मोनवत् प्रश्नयक् तीरणन हर्षित ඇත්තටම කිව්වොත් මේ ජනාධිපති වරණේදී කිව්වේ පෞල් පාලනේ ආයේ එන්නේ නැහැ. උගත් වෘත්තීය වේදීන්ට තැන දීලා ඇත්තටම දේශපාලනින් වියුක්ත දක්ෂ පිරිසක් රට පාලනය කරනවා කියන එක තමයි ප්‍රකාශ කරපු දේ. නමුත් ඇත්තටම සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩ කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ කියලා මතයක් ඇති කළාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරන්න ගිය බොහෝ දෑ උදාහරණයකට අර RME එකට ගිහිල්ලා අර රියදුරු ලයිසම දවස් 7න් හදනවා කියපු එක නාරාහේම් පිටට ගිහිල්ලා සහතික මිලට රුපියල් 88ට හාල් දෙනවා කියපු එක ඒ වගේම රුපියල් 65ට පරිප්පු දෙනවා සැමන් රුපියල් 100ට දෙනවා මේ එකක්වත් එතුමට කරගන්න බැරි වුණා. ඒ නිසා අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? රටේ මුළු ආර්ථික පාලනයම බැසිල් රාජපක්ෂ මහත්තයා අතට ගමන් කළා කාර්ය සාධන බලයක් හැටියට. ඒක තමයි සිද්ධ වුණේ. අද වෙනකොට මේ නීතිය ක්‍රියාත්මක කිරීම වගේ පැතිවලදීත් අපිට පේනවා එක රටක් එක නීතියක් කිව්වට අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හා එහි අන්තේවාසිකයන්ට අනික් අයට නීතිය නවමින් ක්‍රියාත්මක වෙනවා රජයේ නිලධාරීන්ටත් එක්ක. ඉතින් රජය නිතරම කියන දෙයක් තමයි අගමැතිතුමා 19 වෙනි සංශෝධනය ඉවත් කරනවා කියලා. අපි එතුමගෙන් අහන්න ඕනි 19 වෙනි සංශෝධනයට ඔබතුමා ඡන්දෙ දුන්නා නේද? දැන් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට තිබුණේ ආසන 44යි. 143ක්ම තිබුණේ ඔය කියන මහින්ද රාජපක්ෂ මහත්තයාට. එතකොට මේ මේක සම්මත වුණේ 3න් 2කින් සම්මත වෙන්න ප්‍රධාන වුණේ මූලික වුණේ වැඩි ඡන්දය ලැබුණේ අද ඔය ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම නිසා. ඒ නිසා මේක මේ අපේ රජයේ විසින් ඡන්ද පොරොන්දුවක් හැටියට ඉදිරිපත් කරපු යෝජනාවක් වුණත් යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න වැඩිම සහය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා 19 වෙනි සංශෝධනයේ අපි යෝජනාව ගෙනාවා විතරයි යෝජනාව අනුමත කරන පියවරු හිටියේ රාජපක්ෂලා. දැන් මේගොල්ලෝ ඒක විවේචනය කරනවා. විවේචනය කරාට ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි කරන්නේ. දැන් මොකද්ද මේගොල්ලන්ගේ අවශ්‍යතාවය? මේගොල්ලන්ගේ අවශ්‍යතාවය තමයි මේ ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කිරීම. ස්වාධීන අධිකරණය එතරින් නැත්තර නැති කළ තමන්ගේ හිතවතුන්ගෙන් නැවත වතාවක් අධිකරණය පිරවීම.
පොලිස් කොමිසම දැනටමත් ප්‍රායෝගිකව නිෂ්ක්‍රිය කරලා තියෙනවා. ඉදිරියට පොලිස් කොමිසම සම්පූර්ණ දේශපාලන පත්වීම් වලට යට කිරීම. රාජ්‍ය සේවයේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවා කොමිසම විමසන් නැතුව නිලධාරීන් පත් කිරීම ආදී සිදු වෙමින් පවතිනවා. ලේකම් වරු පත් කිරීම ජනාධිපතිගේ බලයක් වුවත් ඒකට පත් කරන පුද්ගලයන්ගේ සුසුකම් ගැන කිසිම තැකීමක් නැතුව ඒ කටයුත්ත සිදු කරගෙන යනවා. ඉතින් මේ දිහා බැලුවාම මේ ස්වාධීන කොමිෂන් අක්‍රිය කිරීම එක්කම මේක පිටිපස්සේ තියෙන තව චූටි කතාවකුත්. ඒක තමයි අර දිත්තපුර වැසි භාවයේ තියෙන අයට රටේ මැති ඇමතිකම් දූර දැරීමට තියෙන බාධාව ඉවත් කර ගැනීම. ඔන්න ඔයගේ ඊටාම පටු ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්නෝමතික පාලනයකට ඉදිරියට යන ක්‍රියාවලියක් තමයි ඔවුන්ගේ සැලසුම. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ඒ සැලසුම පරාජය කරලා නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයට මේ රටට ලබා දුන්න යහපාලනේ කිසියම් දුරකට අපි මාධ්‍යවේදියෝ කාවවත් පැහැරගෙන ගියේ නැහැ. කිසිම ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. අද වෙනකොට අද මේ වෙනකන් අධිකරණ වාර්තාව නැහැ. අර නිදහස් චතුරස්‍රේ වෙඩි තබාගත් පුජ්‍යලයාගේ මරණේ අධිකරණ වාර්තාව මේ වෙනතෙක් නැහැ. ඔහු සියදි විනාසාගත්තද ඔහුව ඝාතනය කළාද කියන එක ගැන අද වෙනකන් කිව්වේ නැහැ. ඉතින් අපිට පේනවා නැවත පටන් අරන් තියෙනවා පරණ සෙල්ලම වෙනත් ආකාරයකට. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මෙරට පෞල් වාදය දැන් ස්ථිරයි. පෞලේ පිරිස ඇමතිකම් බෙදා ගැනීමට සැලසුම් කළ තියෙන එකත් ස්ථිරයි. අත්නෝමතික පාලනයකට රට ගමන් කරමින් තියෙන එකත් ස්ථිරයි. රට මෙහෙම ගියොත් අනාගත ලේවැගිරීමකට යන්න ඉඩ තියෙනවා. මේ රටේ අත්නෝමතිකව වැඩ කරපු හැම අවස්ථාවෙම සිද්ධ වුණේ ඒකයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා විකල්පයක් දැන් තියෙනවා. නැවුම් විකල්පයක් තියෙනවා. අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය. ඔව් බොහොම පැහැදිලිව තියෙනවා. අපි දැනටමත් විද්‍යානුකූල ක්‍රමයකට මේ ඇමති මණ්ඩලයේ ඇමති පදවි 30 නම් කරලා තියෙනවා. ජන මේ මැතිවරණ ප්‍රතිවර වලින් පස්සේ ඒකට අවශ්‍ය කරන පුජ්‍යලෝ නම් කිරීම කරනවා. මොකද ඒක ජනාධිපති අගමැති එක්ක අහුවලා කරන්න ඕන කාර්යය. ඒ වගේම අපි මේ සියලු ඇමතිවරුන්ගේ කාර්ය සාධනෙ ඇගයීම කරනවා. ඒ ඇගයීමෙන් පස්සට යන අය කොච්චර ජේෂ්ඨයෝ වුණත් ඉවත් කළා කුසලතාවය, ඒ වගේම නිපුණතාවය, හැකියාව, ඒ වගේම ප්‍රතිඵල දෙන අය කාර්ය සාධනේ ප්‍රතිඵල පෙන්වන අයට මුල් තැන දීලා කටයුතු කරනවා. ඔව් අඩු කරලා නේ ඔබතුමාලාගේ ඇති හිතවතු සහ නොයෙකුත් රාජකාරීවල සහාය දක්වන ධනපති මන්දියයි ඇති. ඒකෝද මේ විදියටම ඔබතුමාලා ක්‍රියා කරයිද කියන මතේ ජනතාව තුළ දින මොකද ඔබතුමාට ඒ වගේ මේමයි මේ රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව අපි යහපාලන පාලනයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ප්‍රකාශයක් කළා. ඒක තමයි මේ රටේ බදු දැනට තියෙන්නේ 82%ක් පමණ වක්‍ර බදු. ඒ කියන්නේ හැම ජනතාවම ගෙවන වැට්ටාදී බදු. 18%යි ඉහළ ආදායම් ලබන මිනිසුන්ගෙන් ලබා ගන්න ආදායම් බදු හා ඊට ආශ්‍රිත බදු තියෙනවා. අපි මේ ප්‍රතිපත්තිය 60-40 කරනවා කියලා. ඒ කියන්නේ වක්‍ර බදු 60%ට අරගෙන ඇති හැකි අයගෙන් ගන්න බදු ප්‍රමාණය 40% කරනවා කියන යෝජනාව අපි ඒ අවස්ථාවේ කරා. නමුත් අපිට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සමගි ජන බලවේගයේ මේ අපිට ඡන්දෙට සල්ලි දෙන හින්දා අපි මෙහෙමයි කියලා අපි එහෙම කටයුතු කරන්නේ. අපේ ප්‍රතිපත්තිය ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්තියක්, දේශීය, ඒ වගේම දේශීය අවංක ව්‍යවසායදායකය, ව්‍යාපාරිකය ගොඩනගන ප්‍රතිපත්තිය. අපි ඒ අනුව ඒ ප්‍රතිපත්තිය මත අපේ බදු ප්‍රතිපත්තිය සකස් කරලා කටයුතු කරනවා. අපි මේ කැසිනෝකාරයින්ට පවා ආදායම් බදු සහන දෙන විදිහේ වැඩපිළිවෙළ වලට යන්නේ නැහැ. මොකද අපිට රකින්න පරපුරක් ඉන්නවා. මෙතන ළමයි විකුණන රුපියල් 1500ක් ගන්න ගිහිල්ලා පයට පෑගිලා මැරෙන මිනිස්සු ඉන්න රටක් මේක. ඒ මිනිස්සු බේරා ගැනීම තමයි අපේ පළවෙනි ප්‍රමුඛතාවය. මම ඒකට එකක් එකතු කරන්න කැමතියි. මම ඉස්සෙල්ලා කතා කරා කෙටි කාලීනව දරිද්‍රතාවයේ වැඩිවීම හරහා දුක් විඳින ඒ අපේ ගෘහස්සවලට කොහොමද සහනයක් ලබා දිය යුත්තේ අවම රුපියල් 20000 ලබා ගැනීම සඳහා කියලා. ඒ එක කොටසක් විතරයි.
නමුත් අපි බලන්න ඕනේ මධ්‍ය කාලීනව මේ කොරෝනා වෛරස් ප්‍රශ්නෙන් එළියට ආවම කොහොමද මේ රටේ ආයතන ටික කොහොමද මේ රටේ ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයන්ව බේරගන්නේ කියන එක. එතෙන්දී අපි දකිනවා රටවල් 100 ගානක කොයි ආකාරයේ ආර්ථික වැඩපිළිවෙළවලද කියලා ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒව ගැන විශ්ලේෂණය කරා. එතකොට අපි තේරුම් ගත්ත දේ තමයි බොහොමයක් රටවල් මේ ප්‍රශ්නෙන් ගොඩ එන කරලා තියෙන මූලිකම දේ තමයි ඒ ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට පුද්ගලිකාංශයේ ඒ ආයෝජනය කරන පුද්ගලයන්ට ඔවුන්ගේ සේවකයන් රඳවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආධාරකයක් රජය විසින් බලා ලබා දෙන. එතකොට මේ 104 ණය කියන කතාවට එහා ගිහිල්ලා අපි ඇත්ත වශයෙන්ම වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඒක අපි යථාර්ථයක් බවට පත් කරනවා. අපි ඒක ක්‍රියාත්මක කරනවා. කුඩා ව්‍යවසායකයාගේ ඉඳලා විශාල ව්‍යාපාරිකයා දක්වා ඔවුන්ගේ සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා తాවකාලිකව රජය විසින් මැදිහත් වීමක් කරනවා. ඒ මැදිහත් වීමෙන් අපිට පුළුවන් දේශීය ව්‍යාපාරිකයාට අවශ්‍ය ද්‍රවශීලීතාවය ලබා දෙන්න. මොකද අපිට පුළුවන් නම් ඒ ව්‍යාපාරිකයාට ඔහු සමග සේවය දෙන ඒ සේවකයන්ව රඳවා ගන්න මේ ප්‍රශ්නෙන් ගොඩ එනකම් එහෙමනම් ඒ සේවකයාට පුළුවන් තමන්ගේ ගෙදර ආර්ථිකයත් ඉස්සරහට කරගෙන යන්න. ඒතර දැන් මෙතන වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. හරි ඒක තමයි කළ යුත්තේ. ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. අපේ රටේ තියෙන්නේ මුදල් නැති ප්‍රශ්නයක් නෙමෙයි. සල්ලි කොච්චර අච්චු ගැව්වත් ඒ අච්චු ගන්න සල්ලි ඇත්ත වශයෙන්ම රෑට ගිහිලා මහා බැංකුවේ පාක් කරනවා අවශ්‍ය තරමට වඩා ද්‍රවශීලීත්වයේ තියෙන නිසා. ඒතර කැස්සක් තියෙන කෙනෙක්ට බඩ අමාරුවට බෙහෙත් දීලා ප්‍රශ්නේ හොද කරන්න බෑ. ඉතින් ප්‍රශ්නේ තේරුම් ගත්ත නැති විදියක් තමයි අපිට මේ ජනාධිපතිතුමා කොච්චර කෑ ගැහුවත් මහා බැංකුවට සල්ලි අච්චු ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ඒක කරන්න බෑ. හරි ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ. අපි මේ ලෝකයේ අනිත් කට්ටිය මේක සාර්ථකව පරිපාලනය කරන්නේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒ රටවල් හරියට කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ රටවල් වලින් උත් ඒ හොඳ දේ අරගෙන අපිට ඉස්සරහට අරගෙන යන්න. අනිත් එක තමයි මේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම සඳහා රටවටේ තාප්ප බැඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. ඕනතරම් දේශීය ව්‍යාපාරිකයිනවා 95%ක් දේශීයව නිෂ්පාදනය කරාට 5% ගේන්න ඕනේ එළියේ. හරි අමුද්‍රව්‍ය ගේන්න ඕනේ. හරි ඉන්ටර්මීඩියට් ගුඩ් ගේන්න ඕනේ. මේ කිසි දෙයක් අපිට ගෙන්න ගන්න බැරි නිසා කිසිම සේවකයකට රැකියාවක් දෙන්න බැරි අවස්ථාවකට දේශීය ව්‍යාපාරිකයාත් පත් වෙලා ඉන්නවා. හරි මට තව එක ප්‍රශ්නයක් අහන්න ඕනේ. තව පොඩි කාරණයක් කියන්නද? දැන් මේ අවස්ථාවේදී මේ කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ෂණිකව රට රටවල් වලට ලබා දුන්නා විශාල ධනය. ලංකාවට ඩොලර් මිලියන 800ක් 1000ත් අතර ප්‍රමාණයක් ඉල්ලුවා. මේ අවට කලාපේ හැම රටකටම ලැබුණ දැන් රටවල් 70කට වැඩි ගාණට ලැබිලා තියෙනවා. ලංකාවේ තියෙන මේ පහත් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික ස්වරූපයන් නිසා ඒක අපට තාම ලැබිලා නැහැ. හැබැයි සමග ජන බලවේගය මේ සෑම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් එක්කම සෑම රටක් එක්කම ජපානය වැනි තරහ කරගත්ත රටවල් එක්ක එකට එකතු වෙලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරනවා. ඉතාම පැහැදිලිව ඒක ඇත්තනේ. ඒ රජය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිතවත් සුළු පිරිසක් විසින් සියලු ප්‍රතිපත්ති තීරණය කළා කටයුතු කළා. ඒ වගේම දක්ෂ පක්ෂ පිරිස් වලට ප්‍රාග්ධන වියදම් ලැබුණේ සංවර්ධන වියදම් ප්‍රමුඛතාවයන් තීරණය කළ එතුමගේ ඔළුවෙන්. අපි එහෙම නෙමෙයි. අපි විද්‍යානුකූල ක්‍රමයකට රටේ සංවර්ධන ප්‍රමුඛතාවයන් තීරණය කළා. ඒවට අදාළ නිපුණතාවය තියෙන පුජ්‍යලයෝ පත් කළා. ඇමති මණ්ඩලය මම කලින් කිව්වා වගේ කාර්ය සාධනයකට යටත් කළා. ඒ වගේම සියලුම මන්ත්‍රීවරු අපේ පත් වෙන මන්ත්‍රී කණ්ඩායමට අමාත්‍යංශවල කාර්ය සාධනය හා ඒකට සම්බන්ධ වෙන තීරණය කළා. ඒ විතරක් නෙමෙයි. විරුද්ධ පක්ෂයේ හැටියට ඉන්න ඒ සියලු දෙනාවත් මේ රටේ අනාගත ජාතික සංවර්ධනයේ කොටස්කාරෝ හැටියට අරගෙන යන ගමනක් ගැන තමයි අපි බලන්නේ. මේ සුළු කල්ලියක් පවුලක් එහෙම නැත්නම් පවුලක
කණ්ඩායමක් එහෙම නැත්නම් හිතවත් ගජමිතුරු පිරිසක් එකතු වෙලා කරන කණ්ඩායමක් නෙමෙයි අපට මේ සමගි ජන බලවේගයේ ඉන්න එක්සත් ජාතික පක්ෂය හා ඊට පිටතින් හිටපු බලවේගවල හිටපු වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසට තිබිච්ච ලොකුම බාධකේ රයිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් වීම හවුගේ කණ්ඩායම ඉවත් වීම නිසා ඉවත් වෙලා තියෙන්නේ දැන් අපට නිදහස් ඉදිරියට යන්න යම් ප්‍රශ්නයක් ඇති සාමාන්‍ය වැඩ කටයුතු කරන ප්‍රශ්නෙම ඒ කොච්චර ප්‍රශ්නාවක් දුතුමල්ලාගේ ඒ යන ගමන ඒවට බාධාවක් නොවී ඉස්සරහට යන්න පුළුවන් කියලා දුතුමල්ලාට කතා අපේ අදිෂ්ඨානය තියෙන අපේ තරුණ කණ්ඩායමක් නින්නේ මෙතන ඉන්නේ තරුණ කණ්ඩායමක් අලුතෙන් හිතන පිරිසක් වෘත්තීය පදනමක් තියෙන පිරිසක් අපි විශ්වාස කරනවා ජනතාව තමන්ගේ මනාප ලබා දීමේදී ඒ වෘත්තීය මට්ටමේ හැකියාව ඔවුන්ගේ පසුතොරතුරු අනාගතයේ මේ හැම එකක් ගැනම බලලා කටයුතු කරයි කියලා ඒ කණ්ඩායම අපි සාමූහික කණ්ඩායමක් හැටියට ක්‍රියා කරනවා समीक्षण एक तम तमंट वासीदायक विधि पल करो मे अपट मेच्चरा अच्छरा कल अपे समीक्षण वाल अभी जग्रहण कल की अर्पत समीक्षण इगोड़ जग्रहण कल की ई थिंक जनता तीरनेकराय मुखाद गमन की अभी मेरटे शीलुम प्रजातंत्रवादी बलवेगुली अवसान वशेन उत्तीलो रट अत्नोमतिक अंतवादी पालने गिहिल आर्थिकाति बंकोलोत्तेला लोके कोंगेला पादड लुंपन बलवेगे कतट हसुवेमिंतीनो नवत पटंगरंतीनो मे रटे जातिक मंकोल्ले हम्म व्यापृति किम्म होरकंकिरी मे क्रियावली एवगम विरुद्धवादीन दडयंकिरी मे क्रियावली राज्ययंत्रे बेरक्क करणे मेन् रट मुदागन्न तीन मे अवस्थावट उभे शक्ति सार्वजन जानदायती लबादेन भविष्य